අදත් ඔයාලා වෙනද වගේම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube නාලිකාවට. අද මම ඔයාලට අරගෙන ආවේ මගේ කේක් පාඩම් මාලාවේ දෙවෙනි කොටස. දෙවෙනි කොටස මම චොකලට් කේක් එකක් ඇතුළත් කරගත්තේ. මම බටර් කේක් වීඩියෝස් දෙක තුනක්ම කරලා ඇති. ඒවා ඔයාලා බලන්න. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන්. අපි එහෙනම් මේ කේක් එක හදන්න මොනවද ඕන වෙන්නේ කියලා බලමු. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ග්‍රෑම් 500ක චොකලට් කේක් එක. මම පාන් පිටි, චොකලට් පවුඩර්, බිත්තර, සීනි කුඩු කරගෙන තියෙනවා, මාගරින් අරන් තියෙනවා, කෝන් ෆ්ලා, බේකින් සෝඩා, බේකින් පවුඩර්, වැනිලා අරගෙන තියෙනවා. मंदा यानी पाम पिटी वट चॉकलेट कुलुटिकाई कॉर्न फ्लावर बेकिंग पाउडर बेकिंग सोडा ओक्कोम एकतु करला तुम्हारा हला गन्न कॉर्न फ्लावर अत्यावश्यम ने ඔයාලට ඒ ගාත්‍ර ප්‍රමාණයට පාම් පිටි ටික ගත්තනම් හරි. ඒ කියන්නේ අපි දැම්මනේ ග්‍රෑම් 5ක් කෝන් ෆ්ලාවර් ඒ ප්‍රමාණය පාන් පිටි වැඩි කරගත්තනම් හරි. කෝන් ෆ්ලාවර් අත්‍යවශ්‍යම නැහැ. කේක් එක ටිකක් සොෆ්ට් වෙන්න ඕන හින්දා තමයි කෝන් ෆ්ලාවර් දාන්නේ. අපි මේක කීප සැරයක්ම හලා ගන්නේ. අපි දාගත්ත මේ අමුද්‍රව්‍ය කිහිපය හොඳට කලවම් වෙන්න ඕන හින්දා බේකින් පවුඩර් එහෙම හොඳට පිටි එක එකතු වෙලා අනිත් අමුද්‍රව්‍යයත් එක්ක එකතු වෙන්න ඕනේ හින්දා තමයි අපි තුන් පාරක් හලාගන්නේ. තුන් පාරක් හලාගෙන අපි පිටි ටික හුලං වදින්න නැති වෙන්න වහලා තියා ගන්න ඕනේ. දැන් මාගරින් ටිකයි කුඩු කරගත්ත සීනි ටිකයි එකට එකතු කරලා මේක ටික වෙලාවක් බීට් කරගන්න ඕනේ. මාගරින් එකේ පාට ටිකක් වෙනස් වෙනකොට අපේ සීනි එක දිය වෙලා නම් අපිට පුළුවන් අතර කරලා බිත්තර ටික දාලා බීට් කරගන්න. සීනි මාගරින් උ බීට් කරනකොට ටිකක් අඩු වේගෙන් බීට් කරගන්න. බිත්තර ටික දාගෙන නැවත බීට් කරනවා. बित्तर හොඳින් බීට් කර ගන්න ඕන. ඔයාලට පේනවා මේකේ උඩට ඉසි වගේ එනවා. ඒ බිත්තර ටික හොඳට බීට් වෙනකොට තමයි එහෙම වෙන්නේ. චොක්ලට් කේක් වලට සාමාන්‍යයෙන් වැනිලා අවශ්‍යම නැහැ. ඒත් මම අර බිත්තර පිළිගන්න යන්න වැනිලා බින්ද දෙකක් විතර දාගත්තා. වැනිලා දාලා ආයි මන් ටිකක් වෙලා බීට් කරගන්නවා. දැන් අපේ මේ බැටර් එකට මම පිටි ටික එකතු කරගන්න තමයි යන්නේ. මේ පෙන්නන විදිහට පිටි ටික දාලා පෙරලා ගන්න. පිටි කැට හිටින්නේ නැති වෙන්න පෙරලා ගන්න. දැන් අපේ කේක් මිශ්‍රණය හරි. මං අවන් එක සෙල්සියස් අංශක 160ට විනාඩි 10ක් පිහිට වෙන්න දැම්මා. මං කලින් සූදානම් කරගත්ත තැටියට දැන් මේ කේක් මිශ්‍රණය දානවා. මේ පේන විදිහට පොඩ්ඩක් ටැප් කරගන්න. එතකොට තියෙන වායු බුබුළු ඔක්කොම ඉවත් වෙනවා. මං කේක් එක අවන් එකට දැම්මා. විනාඩි 10ක් ප්‍රීහීට් වුණා. අවන් එකේ විනාඩි 45ක් නැවත මම වෙලාව තියලා බේක් කරගන්න යන්නේ. තියෙන්නේ මගේ බේක් වුණු චොකලට් කේක් එක. දැන් විනාඩි 15 මේක නිවෙන්න තියන්න ඕනේ. අඩි 15කින් පස්සේ මම මේ තෙල් කොළ ඔක්කොම අයින් කරලා කේක් එක පොඩ්ඩක් හරවලා බලන්න යන්නේ. දැන් මං කේක් එක කපා ගන්න යන්නේ. ඇත්තටම හරිම ලස්සනයි. හොඳ කලර් එකකුත් තියෙනවා. සොප්ගතිය තියෙනවා. ඉතින් ඔයාලත් හදලා බලන්නකො මේ විදියට. මං හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලා චොකලට් කේක් ගැන ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මං ආයෙත් වෙන දවසක ඔයාලට අරගෙන එන්නම් බටර් අයිසින් චොකලට් අයිසින් කොහොමද හදාගන්නේ කියලා. එතකොට ඔයාලා චොකලට් අයිසින් බටර් අයිසින් දන්නවා කියන්නේ චොකලට් කේක් එකක් බටර් කේක් එකක් හරියාකාරව ඉගෙන ගන්න දන්නවා කියන එකයි. එහෙනම් ඉතින් මෙවැනිම වීඩියෝ එකකින් නැවත හමු වෙන්නම්. ඔයාලට මේක වටිනවා කියලා හිතෙනවා නම් තව කෙනෙකුට ෂෙයා කරන්න. එහෙනම් සුබ දවසක් ඔයාලට.